ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කල්පනාවට සීමාවක් නෑ ජයසේකර. ඒ වුණාට ජීවිතේ සීමාවක් තියෙනවනේ. නැහැ. අපි ජීවිතේට සීමාවක් පනව ගන්නවා. කරුණා කරලා සිහියට වරෙන් බං. උඹට මොකද වෙලා තියෙන්නේ? අපේ දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන දේ උඹ යාළට ලබා දෙන්නේ. මං හොඳ සිහින් තමයි ජයසේකර ඉන්නේ. ඇයි උඹ මාව තේරුම් ගන්න උත්සාහ නොකරන්නේ? උඹ කිව්ව පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුව කෙටි වුණාම උඹට හරියට දුක හිතුණා කියලා. ඒ මොකද? පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුව හම්බ වෙනකම් මම බලාගෙන ඉන්නේ සරුංගල යවන්නේ. ඒ කාලේ හරිම සුන්දරයි නේද? සරුංගලේ උඩ යනකොට මං නූල් අල්ලගෙන නියරවල් දිගේ වැටි වැටි දුවනවා. හැබැයි කවදාවත් සරුංගලයක් කඩාගෙන ගියේ නෑ. මතකද දවසක් අහම්බෙන් වගේ ඔබ නූල් අල්ලගත්තා? කිත්සිරි පිළිගන්න අකමැති වුණත් අදේ සරුංගලෙත් හරියට කිත්සිරි වගේ ඔහේ හුලඟට පාවෙලා යනවා. සරුංගලේ දන්නේ නැහැ නූල කොහෙද කියලා. අන්නේ නූල අල්ලගන්න තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ. ඔබයි බං ඔය තරම් පත්නිට අකමැති. මම දකින ගෑනු ළමයෙකු ගැතිගෙන පත්මිනි ළඟ නැහැ. එහෙනම් කගාවද තියෙන්නේ? දන්නේ. නිකන් නොදන්න දේවල් කතා නොකර හිටපන් බං. උඹ ඔය දේවල් ඔය විදිහට තව ඉස්සරහට කිව්වොත් උඹ අහන්න අකමැති දෙයක් මට කියන්න සිද්ධ වෙයි. යාළුවෝ අතර තරහ මරහ නැහැ කිත්සිරි. ඒ මොකද්ද? මගේ ජීවිතේට පත්මිනි වගේම උඹවත් වටිනවා. ඇයි උඹට මාව අවිශ්වාසද? නැහැ ඉරිසියයි. මං ගැන? උඹට මං ගැන ඉරිසියයි. පත්මිනි ගැන ඉරිසියයි. අපි දෙන්න ගැන ඉරිසියයි. ඒකනේ උඹ මේ විදිහට කතා කරන්නේ. මේ කතාව මෙතනින් නවත්තමුද? ඔව් ජයසේකර. අපි දෙන්නගේ යාළුකම මැදට අපි මොකටද තව කෙනෙක් ඇඳගන්නේ? අපි අයිමත් මේ ගැන කතා නොකරමු. මටත් දැන් ඉස්සර තරම් මහන්සි වෙන්න බෑ හාමිනේ. අපේ ඩ්‍රයිවර් උන්න හැට තියෙන උනන්දුව උඹලා කරෝලිස්ට තිබුණා නා. උඹලා ඉතින් මෙලහට ඔයිටත් වඩා ඔලුව උස්සලානේ. ඩ්‍රයිවර් උන්න හැටි තින් වැඩිය සූර් නොවී හිටියනම් අද හාමිනේලා මීටත් එහා
ඒකත් හැබෑව තමයි මේ මිනිසයා මට ඒ දවස්වල කිව්වේ අර යකඩ රෝදේ කරකවන්නේ ඕකේ බලෙන් කියලානේ ඉතින් හාමිනෙත් පිළිගත්තා කියන්නත් ලැජ්ජයි अपे मनुष्य वगे पुरुद्धा ने कत्ती वासना वाकने मट कवदाव तारांच बेला ओ अतना मेतना बैठी लिटिया किया मटाई दरू अंटाई मिहिमेई किला सैरा वेरा कर लाने ඒයි තින් කොමත් ඒ දවස්වල ඉඳලා මට හරි මනාපයි නෝවේ ඩ්‍රයිවර් උන්නේ ඒ කාලේ හරිම හැඩයි නේද හාමිනේ නැතුව මට මතකයි ඒ දවස්වල අර මොකද්ද බයිස්කෝප් එකක් ආවනේ මියා මාවත් එක්කරන් ගියා ඒක බලන්න ඒකේ රඟපාපු නළුවා හරියට අපේ ඩ්‍රයිවර් උන්නේ වගේමයි බලාගෙන ගියාම අපේ සෝමිට විතරක් නෙමේ හීන තියෙන්නේ. කේනු අපි හැමෝටම හීන තියෙනවා හාමිනේ. පිරිමින්ටත් හීන තියෙනවා බං. ඒතේ හීන බිඳුනට ඒගොල්ලන්ගේ හිත්‍රි දෙන්නේ නැහැ. ඒකනේ පිරිමි කියන්නේ. හාවක් හුවක් නැතුව හිටියට මට අපේ කුසුම ගැන හරිම බයයි. ඒකගේ හිතේ මොන මොන හීන තියෙනවද කියලා කවුද දන්නේ? උඹත් ආවද? මට තනියෙන් ඉන්න කම්මැලි. ඒ සෝමි ලොකුවකට යාළුවෙක් එක්ක රෝන්දේ ගන්න හොඳ නම් එයා ගියා මොකද කියලා යන්න ගියා යන්න ගියා කියන්නේ හාමිනේ ඔය ජයන්තිව හම්බ වෙන්න යන්න ඇති කොහෙන්ද තිස්ස මල්ලි ඕන් ඔය කාමරේ ඇති තාමේ හැටි කකුල සනීපයක් නෑ දැන් කී දවසක් වෙනවද හාමිනේ දැන් සතියක් විතර වෙනවනේ බා. ඕක ඇරිලයයි. මචං අපේ බලාපොරොත්තුත් හරියට වණ්ඩු ආපෝ වගේ. පිම්බෙනවා විතරයි. ඒව ඇතුලේ පිටි විතරයි. පිස්සුද බං. අඩුම තරමේ බඩගිනි වෙලාවක ඒක කාලා අත පීද ගන්න හරි පුළුවන්. ඒ වගේ ද හිතේ තියෙන බලාපොරොත්තු. හිතෙන් අතට ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් ඔළුවේ තියාගෙන බර උලන්න ඕනේ නෑනේ. අතට අරගෙන තාක්කු දාගෙන මගේ නෙමෙයි වගේ ඉන්නවා. බලාපොරොත්තු ඇතිවීම හා නොවීම කියන දෙක අපිට ඕන විදිහට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මං හිතන්නේ ඒක මහ බබාට ටිකක් පහලින් ඉන්න කෙනෙක් තමයි ඒක පාලනය කරන්නේ. ඔබ කොහොමද එහෙම කියන්නේ? ඒ කියන්නේ අපි උරුමකාර කෙල්ල අපිට ලැබිලානේ තියෙන්නේ හා ඒ කියන්නේ මහා බබාගේ ජොබ් එක ඉවරයි ඊට පස්සේ තියෙන්නේ අර දුන්න අරගෙන ඊතලේ විදිහේ ජොබ් එක අර මචං කවුදර මිනිහගේ නම කිව්වේ මල්සරා අන්න මිනිහා තමයි අපිට කොකා පෙන්වන්නේ ඔය මල්සරා කියන්නේ මහා පුදුම පොරක් මතන් දැන් බලපන් හින්දි ෆිල්ම් වල එක කෙල්ලෙකුට හිත ගියපු කොල්ල දෙන්නෙක් ඉන්නවා හැම කතාවකම
ඒ කියන්නේ ඔර එක පාර මීතල දෙකක් විතපු වෙලාවලු තියෙනවා මචං එතකොට ඉතුරු වෙන්නේ එක පෙම්වතයි කෙල්ලගේ අත දෙන්නිට දෙන්න බෑනි මතං කෙල්ල කැමති වෙන්නේ එක කොල්ලෙකුට විතරයි එතකොට උඹ කියන්නේ ඌ තමයි නියම පෙම්වතා කියලා අන්න හරි කෙල්ලගේ අත ගන්න කොල්ලා තමයි පෙම්වතා ඒ කියන්නේ මම වගේ කෙනෙක් එතකොට අර ඉතුරු වෙන කෙනා ඌද ඌ තමයි පරාජිත පෙම්වතා හරියට හරියට උඹ වගේ විහිළු නෙමෙයි බං අපි කොහොමද කියන්නේ හරියටම අපි පෙම්වතුන්ද පරාජිත පෙම්වතුන්ද කියලා කෙල්ලට ආදරය කියපු දවසක කෙල්ල මෙහෙම කිව්වොත් අයියේ මං වෙන කෙනෙකුට ආදරය කරනවා ඔයා මාව සහෝදරයක් වගේ හිතලා අපි දෙන්නට එකතු වෙන්න උදව් කරන්න කියලා කිව්වොත් කොහොමද නෑ නෑ අපිට නම් එහෙම දෙයක් හීනකින්වත් පේන්න හොඳ නෑ මතං මතං අපි අතර එහෙම දෙයක් වුණාට पराजित नमे अगट कोई අදනම් කිසිම සෙල්ලමක් කරන්න වෙන්නේ නැහැ. ඒයි. ඔයාට සනීප නැහනේ. එහෙනම් ඔබ බට්ටපයි. මම බලන් ඉන්න. අනේ, තනියෙන් බෑ. එහෙනම් මට එහෙන ලස්සන සින්දුවක් කියන්න. මම සින්දු කියන්න දන්නේ නැහනේ. දෙවිනි අක්කා නම් හින්දි සින්දුවක් දන්නවා. එහෙනම් මං ඔතේ තරහයි. එහෙනම් තිස්ස මල්ලිකාත් එක්ක දියාලු. मट आदर मट कथर कवि मंग आस मटाई හැමෝම මට හොඳ කියනවා අහන්න. මමත් ආසයි ලොක් අයියා වගේ වෙන්න. එතකොට අපි දෙන්නම හොඳයිනේ. දෙවෙනි. අයියේ. මේ ටික දවසක ඉඳලා දෙවිනිත් එක්ක කතා කරන්න කියලා හිතාගෙන හිටියේ. ඉතින් කියන්න එපා අයියේ. කොහෙද? මම ගෙදර ඉන්න වෙලාවට දෙවෙනි නෑ. දෙවෙනි ඉන්න වෙලාවට මම නෑ. ඉතින් කොහේ කතා කරන්න? මම ඉතින් වැඩට යනවා අයියේ. අලුත් ගෙවල් පැත්තේ යනවා රෙන්න වෙන ගමනක් නෑ නේ අයියේ. දෙවෙනි ඔය කියන්නේ ඇත්තක් නම් මට ගොඩක් සතුටුයි. විශ්වවිද්‍යාලෙන්
එමන් නැත්තම් දිසාපති කාන්තෝරුවට හරි ඒවි. එදාට මට අම්මා තාත්තා අමතක කරන්න බෑ වගේම දෙවෙනි විජය තිස්ස අමතක කරන්නත් බෑ. එහෙම කරන්නෙත් එදාටත් මට මල්ලි කියලා කියන්න පුළුවන් තැනක ඔයාලා හිටියොත් මට ගොඩාක් සන්තෝෂයි. අයියෝ අයියෝ මං ගැන මොකද තරංචු නැද? නිතර දෙවේලේ ඈ ගැටුනේ නැතුණාට සහෝදරයෙකුට තවත් සහෝදරයෙකුට වැරද්දක් කියන්න වැරද්දක් දකින්න ඕනේ නැහැ නේද මේ? හොඳින් ඉන්න ඉගෙන ගන්න අයියෝ විශ්වවිද්‍යාලෙම යන්න ඕනේ නැහැ. ඒ හින්දා අයියා ඒක ගැන බයක් තියාගන්න එපා. අයියා ගෙදර නැති වුණත් මමත් මලිලා දෙන්නත් ඉන්නෝනේ. මම උන් දෙන්න ගැන බලනවා. අපි ඉස්සර ඈත් වෙලා හිටියට දැන් ඊට වඩා ගොඩක් සමීපයි කියලා මට හිතෙනවා. දැන් කොහමද අලුත් ගෙදර වැඩ කටයුතු? ඔය අද හෙටම තින්ද ගන්නවයි කිව්වේ? මට නිතර දෙවේලි ගෙදර ඉන්න බැරි එකේ දෙවෙනි ඔය ගැන හොයන බලන එක හොඳයි. අම්මට ඔය හැම දෙයකටම දුවන්න පයින්න බෑනේ. ඔය තරමට ඔට්ටු වෙන එක හරි පුදුමයි. මම මේ කියන්නම හිටියේ. අයියා ගෙනාපු දොර දෙටික හරිම ලස්සනයි. ඒ වගේ ලස්සන මතු කරගත්තේ නම් ඉතින් කුසුම්. කුසුම්ගේ ලස්සනත් ඉතින් කවදා හරි කාට හරි අයිති වෙනවනේ. ඔව්. කවදා හරි එහෙම වෙන්න එපේ. අයියා හිතන්නේ කවුරු වෙයි කියලා. මම දන්නේ කොහොමද? ඒ දෙවෙනි මගෙන් එහෙම හැවේ නිකන් අහන්න ඉතන. පරක් වෙනව නේද? දැන් ගියොත් හොඳයි. අයියට හොඳ නම් මට මොකද? හිතවත් මහින්ද වෙත මහින්ද කියපු විදිහට ජීවිතය කියන්නේ ගමන. ඒ ගමන අපි යන්නේ මාවතක් දිගේ. අපි මේ මාවතේ එක්වීම ඒ වගේම නැවතුම් පොළොත් තියෙනවා. අපිත් අද එහෙම තැනකට ඇවි ඒ නැවතුම් පහු කරලා අපි හැමෝම පියවර කීපයක් ඇවිදගෙන ගිහින්. හැබැයි එකම මාවතක නෙවෙයි. මහින්ද එක පැත්තක, අපි තවත් පැත්තක. වෙන්වීමකින් ඇතිවෙන වේදනාව මට දැනුනේ මහින්දකින්. ඒකෙන් මම තේරුම් ගත්ත ගැඹුරුම අර්ථය තමයි අපේ බැඳීම්වල ගැඹුරු බව. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වෙන්වීමකට පස්සේ කියන එක. ඒත් මේ වෙලාවේදී මගේ හිත පිරලා තියෙන්නේ. ඒ ඇයි කියලා මහින්ද හොඳ හැටි දන්නවනේ. නමුත් මම හෙට හෝ අනිද්දා ආයෙත් විශ්වවිද්‍යාලයට එනකොට
මම ආයෙත් එන්නේ හිතේ වේදනාවත් එක්ක මම යන ගමන් කඩේට ගොඩ වුණා. ඉතින් අම්මා කිව්වා අයියට කඩේ පැත්තට එන්න කියලා. මං ওই කඩේ වෙලඳාමට අකමැති බව අම්මට අමතක වෙලාද වෙන්නේ? වෙලඳන් කරන්නේ ඉතින් මිනිස් වෙන්න එපේ. අයියට ඉතින් ওই බලන පත්‍රයක් කිසි කරදරයක් නැතුව කඩේට ගිහලා බලන්න පුළුවන් නේ. කඩේ දැන් ඒ තරම් පාඩුවට ගිහිල්ලා අපේ කඩේට ඉතින් මිනිස්සු එන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි නැති වෙච්ච දාටනේ මචං කල්පනාවට ආවද නෑ බං තව කොච්චර කල්පනා කරත් එච්චර තමයි අපිට කොතනක හරි පුංචි තැනක පොඩි පරහක් තිබුණේ බං අන්න ඒ තැන හරියටම හොයාගෙන තිතට ඇණයක් ගහගන්නවා හරියට කිරි ගහට යනවා වගේ ඔය ඇණ ගහිල්ලෙන් පළක් නෑ පියසේන දැන් කපු මාස්ටර් නූල් ගැට ගැහුවානේ අන්තිමේට මුනේ අතේ තිබ්බ ගාන නැතුණ එක විතරයි මචං අර අකුරු තුනේ වචනේ හාලා මට එපා වෙලා ඒවා අපේ දෙමව්පිය කරපු වැරදි දුරදිග නොබල කරපු වැරදි ඕවා මේ මොකක්ද පේසේන කියන්නේ අකුරු හතරයිනේ ඒක කියන්න අමාරු හින්දා අකුරු තුනෙන් කතා කරනවා නැතුව මගේ මුහුණේ අප්සෙට් එකක් නැහැනේ අපරාධි උඹට පියසේන නම කියලා කිව්වේ නිකන් දාන්න තිබ්බේ මීහරක වගේ නමක් එතකොට කාටත් ලේසියි අකුරු හතරයි අනි කී නම උඹට යසාගීට ගැලපෙනවා මට නෙමෙයි මීහරක කියන්න ඕනේ. ගමේම මීහරක් ප්‍රශ්නයක් තිබුණේ උඹටනේ. අනික අන් දෙකයි වලිගය නොතිබුණට ඒ මීවැසි උඹ හොඳට අඳුනගත්තනේ. අපේ ක්‍රමේ හරි මතක්. මේ තැනේ වැරද්ද තියෙන්නේ. මේ ගමේ මිනිස්සුන්ගේ මොළවල් කුරුවල් වෙලා තියෙන්නේ. අපි කොච්චර අලුත් වුණත් මුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. प्रेम हम दोनों विनत नगर चलता है मैं जरूर आएगा तेरू ने बा एक ही भी मांग अनिवार्य है ना कियला एक बड़ी प्रश्न एक तीनो ए मुकाल मामे यानवा ना मगे हितत तरह यानोने एक होया गन तब साथी देखा तूना कत्ते आई बटनों की वटे माटा ते हम तमाई माता यानी इससे ला माँ के हिता थोया गन नोने
හැබැයි මේ ගමෙන් පිට වෙන්නේ පියසේන නෙමෙයි. උඹත් ප්‍රේම් නෙමෙයි. උඹ මිස්ටර් ප්‍රේම්. මිස්ටර් පියසේන කියන එක ටිකක් අප්සෙට් නිසා මම ඇවිල්ලා මිස්ටර් පීටර්. අපි දෙන්නා මිස්ටර් වෙන්න බෑනි. උඹගේ මගේ නම් දෙකෙන් වාසගම් දෙකක් නේ. ඒ වුණාට මේ ඉංග්‍රීසි කතා කරන සේරම අය එක වංශේ. දැන් පියසේන පීටර් කියන නමෙත් ලොකු වෙනසක් නැහැනේ. ලංකාවේ සුදු මිනිසුත් ගොඩාක් හිටියලු. සමහර විට මම වුණත් ඒ වංශේ වෙන්න පුළුවන්. අන්න බලපම් මත උඹේ කතාව ඇත්ත. ආරේ ගති නෑරේ කියලා තියෙනවනේ. දැන් බලපං උඹේ මූණේ ඇති මොලේ ඇති එතකොට රැවුලේ ඇති හැමෝම දැක්කහම උඹට ඔය කියන්නේ. අන්න ඒක තමයි උඹේ නියම වංශේ. තමා හිසට තම අතමය හෙවනැල්ල තමන්ට තමන්ගේ පිහිට හැර වෙන කාගවත් පිහිටක් නැහැ. තමන්ගේ උදව්වට ඉන්නේ තමන්ම තමයි. කාටද සෝමේ ඇනුම්පද කියන්නේ? ඇනුම්පද? මම මේ පාඩම් කරනවා. අනේ මගේ කට. ඔහොමත් පාඩම් කරන සිරිතක් තියෙනවද? පාඩම් කරන සිරිත මොකද්ද කියලා නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට මේක තමයි මගේ ස්ටයිල් එක. මොකක්? ක්‍රමේ ක්‍රමේ. අනේ මන්දා. අක්කලඟ නම් ඔය වගේ ක්‍රම තිබුණේ නැහැ පුතේ. අම්මේ, ඒ අක්කා, මේ මම. දැන් බලන්න අක්කෝ මොන ලොකු විභාගෙ පාස් කරත් එයාට කවදාවත් මම් වගේ නම් වෙන්න බෑ. ඔට්ටුයි බැරුවට. මේ අක්කා ඉන්න ක්‍රමයේ හොඳටම හොඳයි. උඹත් පුළුවන් නම් ඒ වගේ වෙන්න බලපන්. මට ආරංචිනේ මේ පාර විභාගෙට ගත්ත ලකුණු වල තරම. දැන් ඉතින් ගෙදර ආවනේ. ඇත්තටම අක්කට මං ගැන හොයන වැරෙන වෙන වැඩක් ඇත්තෙම නැද්ද? ඒ උඹේ අක්කා උඹ ගැන හෙව්වම ඇති වරද මොකද්ද? වැරද්ද? වැරද්ද? එයා ගැන තාම එයා හරියට දන්නේ නැති එක. මොනවද සෝමි මේ කියවන්නේ? අම්මා දන්නේ නැති දේවල්. මොනවද මන් නොදන්න දේවල්? මට තේරෙන දේවල්. අනේ මන් දන්නේ නැබා. උඹත් එක කතා කරනකොට මගේ ඔළුව අවුල් වෙනවා. කොහොමින් කොහොම හරි කමන්නේ. උඹ ඔය පොතක් කියවන එකත් ලොකු සතුටක්. දැන් ඉතින් ඒකත් කරන්න බෑ. ඒ මොකෝ? ඉගෙනීම් වෙනුවෙන් එක්තැන් කරගත්තු සිත දැන් බිඳලා ගියානේ. දැන් ඉතින් පාඩම් කරන්න බෑ. අපිට නිමලයෙන් ගිනගෙන ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට කුසුම් ලොක්කය ගැන කතා කරන්නේ මහා ආඩම්බර කමෙන් බා. විශ්වවිද්‍යාලය යනවා කියපම කාටද ආඩම්බර නැත්තේ? මං කියන්නේ එහෙම දෙයක් ගැන නෙමෙයි බා. කුසුම් උනත් ලොක්කය ලොක්කයි කියාගෙන උනාට වැඩි. කුසුම්ගේ අඩු වැඩි හොයන්නේ උඹ කවුද බං? කුසුම්ලා නිමලයල පුංචි කාලේ ඉඳන් අඳුරනවලු. දැන් කුසුම් ඉස්සර තරම් මාත් එක්ක කතා කරන්නේ නැහැ ජයසේකර. අනේ මගෙත් එක්ක නම් එහෙම දෙයක් නැහැ. නිමල් අයියා නම් විශ්වවිද්‍යාලයට ගියා. එතනින් එහාට එතෙන්ට ගියා කියන්නේ එතනින් එහාට යන එක ලේසි. විශ්වවිද්‍යාලයට යන එක තමයි අමාරුම වැඩේ. නිමල් අයියා එතනින් එහාට මොනාද කරන්නේ කියලා එයා තීරණය කරයි. ඒ ගමන කොහොමද ගියේ කියන එක අපි දැනගත්තොත්
නිමල්ලය විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අපිට පුළුවන් විශ්වවිද්‍යාලය ඇතුළට යන්න. එහෙනම් උඹ බලයන් මං ගමට වෙලා ඉන්න. මේ උඹට කරදරයක් නොවෙන්න මං කිත්තිරියත් මෙහෙ තියාගන්න. ඇයි උඹමනේ දවසක් නිමල්ලයට කිව්වේ විශ්වවිද්‍යාලය යනවට අකමැතිව උත්තර ලියන්නේ නැහැ කියලා. නිමල්ලය විශ්වවිද්‍යාලයට ගියා. ඒ වුණාට එයාට කරන්න පුළුවන් දේ මොකද්ද බැරි දේ මොකද්ද කියලා එයා තාම දන්නේ නැහැ. දැන් නිමල්ලයට මොනවද කරන්න බැරි? උගත්කම තිබුණාට හැමදේම ලැබෙන්නේ නැහැ ජයසේකර. මගේ එක යාළුවෙක් ආදරෙන් අන්ධ වෙලා. උගේ කකුල් දෙක මහ පොළොවේ තිබුණාට ਉਹ ජීවත් වෙන්නේ හීන ලෝකෙක. අනිත් එක මේ මේ මම තාම අන්ධ වෙලත් නැහැ හීන ලෝකෙට ගිහිල්ලත් නැහැ. හොඳට ඇස් දෙක අරගෙන මේ පොළොවේ පය ගහලා ඉන්නවා. මොකද මම මේ කලබලේ අනේ හාමිනේ කෙල්ලට බඩේ අමාරුවක් අල්ලලා මම මේ කඩේට ගොඩ වෙන්න කලින් මෙහෙට ආවේ කෝපි ටිකක් තියනවා දාන්න අපේ දිහා කෝපි කුඩු තියා හාමිනේ කෝපි ඇටයක්වත් නැහැ සේරම තලලා කුඩු කරලා විචූර්ණ පාට හදාගෙන මේ නියපොතුවල උලනවනේ ඔය මොනවා හරි ජරාවක් කාලා වෙන්න තිබ්බ ඕක දෙවෙල යනකොට ඇරිලා යයි එහෙමවත් කියලා දෙයක් කැවුන්නේ නැහැ හාමිනේ එහෙමනම් ඉතින් මේ අපිටත් හැදෙන්න දෙපාය ඔය කන බොනේව හැම එකක්ම උඹට කියනවයි කියලාද හිතේ? කොයි වෙලාවකවත් gedera ඉන්න එකෙක්ද? ගෝපල්ලා වගේ ඕන වෙලාවක බැලුවොත් වෙල් ඉපැනල්ලේ ලන්දේ දුව පැන ඇවිදිනවා. ගෑනු ළමිසෙ කොයි විදියට හැදෙනවද? උඹ දැන් hina වුණාට කවදා හරි දවසක තේරෙයි උඹටත්. නෑ හාමිනේ මේ මම කිව්වේ අපේ කුසුමේ ගැන කුසුමේ හදේන කෙල්ලට මොකද වෙලා තියෙන්නේ ඇයි බං උඹ මේ කෝපි හොය හොය ඇවිදින්නේ ඉක්මනට වෙදක දෙට ගෙනියහන්කෝ ඕනේ හාමිනේ ඒක නැගිටලා කරලා ඉන්නවා වේල් දෙක යනකොට ඔක ඇරිලා යයි නෑ 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 හිටිකෝ මං ඉක්මනට කෝපි ඩිංගක් කරන් එන්න දෙන්න පොඩි මං අතු ගන්න. අක්කර දැන් හොඳද? හොඳටම හොඳයි. කෝ පොඩි සෝමි. පොඩි අක්කා නම් ඉතින් මේ හිටිය මේ නෑනේ. ගෑල් ළමෙක් වුණාම ගෙවල් දොරවල වැඩ කරන්න පොඩි කාලේ නම් ඉගෙන ගන්නවා. මිදුල අතු ගානක වුණත් එහෙම මෙහෙම මිදුලි ඉරියඳලා හරියන්නේ අර කතාවක් තියෙනවනේ ගෑල් ළමේ කතු ගාපු මිදුලක පොල් අතුරටා තියෙනවා කියලා තේරුණාද මෙන්න මෙහිමයි මිදුල අතු ගන්න පොඩි අක්කන ඉදලා අරගෙන කොළවලට ඇනගෙන ඇනගෙන යනවා එච්චරයි සෝමි කරන කියන දේවල් ගැන අපි හැමෝම ඉන්නේ බයෙන්නේ ඔය නෙපෙන්නුවට අම්ම උන තේගෙන ඉන්නේ හරිම බයිකින් කියලා මන් දන්නවා අකේ අන්න දෙවෙනි අයියානා
මට දැන් හොඳයි දෙවණියයි දෙවණියයි මේ කොහේ යන ගමන්ද මම අලුත් ගේ දිහාවට යන ගමන් කුසුම බල්ලයන් කියලා හිතුණා ඉඳලා හිටලා ගෙදර ඉන්න දවසටත් ලෙඩ වුණාම අම්මටත් නැති කරදර කුසුම් ගේ අම්මට විතරක් නෙවෙයි අපේ ගෙදරත් එහෙමම තමයි හැම වෙලාවෙම කුසුම් ගැනම තමයි කතාව දෙවණියයි කොලොකයි ගෙදර ඉන්නවා ආ අම්මා කියන්නේ කිව්වා ඔයාට අසනීප නම් ගෙදර නැවිත් හිටියට කමක් නැහැ කියලා මට දැන් ඇති අසනීපයක් නැහැ දෙවණියයි මං දවල් වෙලා එපැත්තෙ ඉන්නම්කෝ හොඳයි මං ගිහින් එන්න හොඳයි නිමල්ලා දිහා බලනකොට නිදහස් අධ්‍යාපනයේ පින් සිද්ධ වෙන්න අද විශ්වවිද්‍යාලවල දුප්පත් දෙමව්පියන්ගේ ළමයි සෑහෙන්න ඉන්නවා හරියට අපි වගේ හැබැයි අද දුප්පත් පෝසත් බේදේ වගේම උගත් නූගත් බේදේකුත් තියෙනවා හැබැයි අද නූගත් දෙමව්පියන්ගේ දරුවොත් විශ්වවිද්‍යාලවල ඉන්නවා නමුත් අද තරුණ ළමයි මුලා වෙලා उन्नम मुलावे माय गुणपाल इकदरी अनीता नम दाने हेबई मंग मंगन हट दवती अद्यापन वरप्रसाद गोड दिन अद्यापन हदार दुरी ඊට පස්සේ දෙමව්පියෝ හිතනවා දරුවෝ දෙමව්පියන්ටදී උගත් කියලා. ඉබේම දරුවෝත් හිතනවා දෙමව්පියන්ටදී තමන් උගත් කියලා. අන්තිමට වෙන්නේ දෙමව්පියෝ ගැනවත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු ගැනවත් දරුවෝ නොසලකා හැරීම. නමුත් අන්තිමට දරුවන් ගැන බලාපොරොත්තුයන් හිටපු දෙමව්පියෝත් අසරණ වෙනවා. තමන්ට තමන් ගැන බලා ගන්න පුළුවන් කියලා හිතපු දරුවොත් අතරමං වෙනවා. ඒක නම් සම්පූර්ණ ඇත්ත. ජීවිතය ගැන අසුභවාදීව දකින මිනිස්සු තමයි මුලා වෙන්නේ. අපි නිතරම උත්සාහ කරන්න ඕනේ ජීවිතය ගැන සුභවාදීව දකින්න. ඔය හැම වෙලේම නෑ බෑ ඕගෙන් වැඩක් නෑ. ඔය සේරම බොරු මායවල් කියාගෙන ඉන්න හිස් මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක තමයි අපි කරන්න ඕනේ හොඳම දේ. කෝබා මේ වෙලාවේ දැන් කොහෙද පොලවල් තියෙන්නේ පොලට ගෙනියන තරම් බඩු ගත්තේ නෑ හාමිනේ මම මේඩින් ගිත්තේ මේ හන්දියට අරගෙන යනවා මට උඹලා ගැන මතක් වෙනකොට හරි දුකයි බං මේ උඹට ඕන කරන අඩුමුඩුම මුකුත් තියෙනවනะ කඩේට ගිහින් අරගෙන ඵලයන්කෝ ගානන් හිලව් පාසේ කතා කරගන්න බැරිය මොකෝ ඉතින් උඹලා මේ අද හෙට ගමරට දාලා යන්නේ එකක් ඈ ඒක නෙමෙයි යාමිනේ දැන් එකතක් එහෙම බැලුවද අතේට හොඳ දවසක් තියෙනවද තාම නෑ බං මම මේ බයේ ඉන්නේ ලොකු පුතාගේ විශ්වවිද්‍යාලේ පටන් ගන්න කලින් ගෙට කෙවදින්න බැරි වෙයි කියලා අපේ කුසුමිටත් ඉස්කෝලේ පටන් ගන්න තව ටික දොහයි තියෙන්නේ මයි හිතේ එහෙම වුණොත් නම් ඉතින් මගේ අත කැඩන වගේ හිටීවි. කුස
සුමෙ ඉන්නවා නම් ඉතින් හැම දෙයක්ම හොයලා බලලා පිළිවෙලකට එකලාසයක් කරනවනේ. හේකි අපේ ගෙදර කෙනෙක් නොවුනට දැන් මගේම එකෙක් වෙලා බං. අනේ හාමිනේ මට සුනංගු වෙනවා. එහෙනම් මං ගොහින් එන්නද? හොඳයි ගිහින් වරෙන්කෝ. සද ගෙදරක් දන්නේ නැණි දැක්කේ තිස්ස ගෙදර හිටියොත් නම් මට බේරුමක් වෙන්නේ අයියලගෙන් කරගන්න බැරි වුණ වැඩ සේරම මට කරන්න වෙන්නේ ආයිත් එනකොට මට කොස්කොල වලින් කිරි වවුලෙක් හදාගෙන ඉන්න කිව්වා අක්කා අපිට වැඩිය තිස්සට නේද ආදරේ ඉතින් මට නංගිල දෙන්නෙක් මේ ඉන්නවානේ මල්ලිලා ඉන්නේ එක්කෙනයි ඒකයි තිස්ස තක්කර ගොඩාක් ආදරේ ඉතින් තිසරත් ඉන්නේ අයියලා විතරනේ. ඉතින් පොඩි අක්කා ඉන්නේ. මම ඉන්නේ. පොඩිටත් රසට කිරි හොද්දක් හදන්න පුළුවන් නම්. සෙල්ලම් දුන්නක් හදන්න පුළුවන් නම්. එතකොට කඩදාසි වරුවක් හදන්න පුළුවන් නම්. තිස්සව නිකම්ම යාළු කරගන්න පුළුවන්. අක්කේ ලොක්කයියා කුසුම් කොහෙද යන්නේ නංගිවත් ඉස්සර කරගෙන අපි මේ ලොක්කයිලා ගෙදර යන්නේ දැන් හොඳයි මට මගදී ජේන් නැන්දව තම්බුණා මම හිතන්නේ එයා අපේ ගෙදරට ගොඩ වෙලා මෙයයි. ලොක්කයියා කවදා පහු යන්නේ? තව ටික දවසක් ඉන්නවා කුසුම්. කොහොමද පොඩි ඉස්කෝලේ වැඩේ? මම දන්නේ නැති දේවල් හාගන්න කවුරුවත් නැහැ. පොඩි අක්ක මන් දන්න තරම්වත් දන්නේ නැහැ. පොඩි අක්ක දන්නේ ලොකු අය දන්න දේවල් විතරලු. අකේ මං ගෙදර යන්නද? එපා පොඩි. ඇයි ගෙදර යන්නේ? නෑ. මම කම්මැලි තුනක්. එහෙනම් මමත් එන්න. එතකොට මටත් පුළුවන් නේ පොඩ්ඩිය අතින් හදන තේ කප් වොන්න. අකේ මං දොර ගිහලා වතු ඩිප්පේ තියන. යමු ලොක්කයි. තීරණයක් ගත්තා බා. ඒ මොකක්ද ඒ? පිදුරු තලාගල කන්ද තරන් තිබ්බේ ඒ මහ බර. තව දුරටත් මගේ ඔළුවේ තියන් ඉන්න බෑ බං. මට කාට හරි කියන්න ඕනේ. ඈ. උඹ හදන්නේ ඒ බර මගේ කරේ ගහන්නද? උඹ නිකන් බක පඬිතයා වගේ පණිනවනේ. පොඩ්ඩක් අහන් හිටහන්කෝ මම මොනවද කියන්න කියලා. මම මගේ කෙල්ල ගැන උඹට කියලා හිත සැහැල්ලු කරගන්නවා ඊට පස්සේ මගේ වේදනාව අඩු වෙලා යයිනේ හ්ම් එතකොට උඹේ වේදනාවෙන් කොටස මම කරගහන්න වෙනවා මේ අහපංකෝ මම මගේ කතාව කියනවා වගේම උඹ උඹගේ කතාවත් කියනවා මගේ දුක උඹ ගන්නවා එතකොට නොදැනත්තුම උඹගේ දුක මම අරගන්න එදා හොඳටම වැස්ස මම කුටි ඉහෙලගෙන ඇස්සේ ඇවිදගෙන යනවා
වැස්සට තෙමුණු කෙල්ලේ මා දිහාට දුවගෙන දුවගෙන එනවා. මං ලැජ්ජාවට ඇස් දෙක වහගත්තා. එදා ගිනි ගහන දවාලේ මම පුස් බයිසිකලේ පැද්දගෙන ඉදිරියට එනවා. එතකොට නියර දෙකේ කෙල්ලත් ඇවිදගෙන ඉස්සරහට එනවා. මං ඇස් දෙක වහගන්නකොටම මට ඇහුණා ප්‍රේම් ප්‍රේම් කියන කටහඬක්. ඒ නියර ආපු කෙල්ල පියසේන අයියේ පොඩ්ඩක් කොහොම ඉන්න කියලා කිව්වා. ඒ කටහඬ හරියට බටනලාවකින් ගලාගෙන එන වගේ මට දැනුණා. මට නම් දැනුනේ වයිලිනේක කම්බි හෙල්ලෙනා වගේ. එයා මාත් එක්ක හිනා වුණා. එයාගේ දත් ටික හරියට මුතු ඇට වගේ. මම නම් දැක්කේ හරියට මුතු පබළු වගේ. ඊට පස්සේ මගේ ඇස් දෙක කෙලින්ම ගියේ එයාගේ ඇස් දෙක ළඟට. එයා මට ඇස් දෙකින් මොකද්ද රහසක් නොකිය කිව්වා. මම ඒ රහස අහනව වෙනුවට නීල මාණික දෙකක් වගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඒ ඇස් දෙකේ තිබුණ ආලෝකෙට මගේ මුළු මුහුණටම එළිය වැටිලා හරියට තරු පොකුරකින් කඩා ඇලිච්ච තරු දෙකක් වගේ. ඒ හිනාව ඒ ලස්සන මට සමාන කරන්න පුළුවන් මොනාලිසාට විතරයි. මම දැක්කේ එයාගේ බය වෙච්ච පෙනුමක්. නෑ නෑ මට හිතුනේ එයා හිනා වෙන හැටි කියලා. මම මුකුත් කතා නොකරම එයාව ගෙදරට ඇරලුවා. මම කිසිම සද්දයක් නැතුව පයිසිකලේ සූස් ගාලා මං කෙල්ලව ගෙදරට ඇරලුවා. ඒකේ හරියට දිව්‍ය මාලිගයක් වගේ. මම අහලා තියෙන තජ්මහල් මන්දිරෙත් ඒ වගේ කියලා මට හිතුණා. එයාගේ නම සුගංගන. හිටගෙන ඉන්නද කල්පනා? ඒ මං තවත් උසගියත් නරකද? කල්පයක් බලන් හිටියත් මට කුසුම්ගේ නරකක් හොයාගන්න බැරි. හැබැයි ඊයේ නම් කරේ වැරද්දා. මගේ හිත හොඳටම රිදුනා. මම අද තවත් අඟලක් උස ගිහිලා තියෙන්නේ ඊයේ හිටගෙන ඉඳලා. අනේ මට සමා වෙන්න ලොක්කයි. පුළුවන්කමක් තිබුණා නම් මං කොහොම හරි එනවා. ඇරත් අම්මට කියපු වෙලේ ඉඳන් මට ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. ජීනෙන්ද ඉතින් ඉන්නේ කුසුම් තම පුංචි ළමයෙක් කියලා. ඔව්. ඒ ලොක්කයට පේන්නේ මම මහ ගෑණික් වගේද? ඔව්. අක්කේ පොඩ්ඩිම දෙන්න ලොක්කයට. ඔයානේ හදුවේ. රසද දන්නේ. පොඩ්ඩි හදන තේ මම බීලා තියෙනවනේ මීට කලින්. එදා තේකට වඩා රසයි. පොඩි හරිම හොඳයි ලොක්කයි. ඉගෙනීමේ වැඩවලට වගේම ගෙදර වැඩවලටත් හරිම උනන්දු. මට තිස්ස කියලා තියෙනවා පොඩ්ඩිටත් ඕනේ අක්කා වගේ වෙන්න කියලා. තිස්සරත් ඕනේ ලොකු අයියා වගේ වෙන්නලු. අකරත් එකක් හොඳ. දැන් එපා පොඩි.
උග්‍රව වන්නකෝ. පොඩි දකි. බයයි නේද? ඔව්. එහෙනම් කැමති උනේ? මන් දන්නේ. විකර්ණ තුම එක බොන්න. ලොකයි ඔයා අර කතාව කිව්ව ඇත්තටමද මොකද්ද මම මහ ගැණික් වගේ කියන්නේ शिरोमी बड़ा कुसुम विनास एक दिलो का शिरोमी टाक में थे मम विनाश के लगे हुए धनुगत कम बुद्धि शिरोमी विश्वविद्यालय गने का कुसुम टोटा विनाश जीवित दुष्करता मिदपुन शिरोमी टोटा कुसुम जीवित दाकिन में दिए विनाश पहला नहीं ඒ වුණාට මම ලොක්කයෙත් එක තරහයි. ඒ මොකද? පොඩි කිත ඒක හොඳයි කිව්වනේ. ඊර්ෂ්‍යා හිතුණා නේද? ආදරය කරනකොට එහෙම තමයි. හැම ගෑල් ළමෙක්ම කැමති तमं आदर करने के ना तमंगे हों वितरक दकिन आना अहिं गैल लमाय वितर पीरमी आपी तेह में तमाय ගුණපාල කිත්සිරි ගැන හිතනකොට මට බය හිතෙනවා බං කිත්සිරිව බේරගන්න අපිට මොනවත්ම කරන්න බැරිද කිත්සිරි අමාරුවේ වැටෙන වගක් උඹනේ බං කියන්නේ වෙන කිසිම කෙනෙක් එහෙම කියන්නේ නැහැ අරත් මටවත් තේරෙන්නේ නැහැ මං කියන්නේ මට දැනෙන දේ මට විශ්වාස තියෙයි ඒක කිත්සිරිට නොතේරෙන එක සාධාරණයි ඒත් ඒක උඹට නොතේරෙන එක මහා පුදුමයි බං जयशेखर अभी कथा करवास्तुनातरी कथाकर वैदेगन तमाय दवास्तुनातरी अस्कोले पटांगा पद्मी ये अरुव इस्कोल वाग नटवा पटांगा इतनी महादेव के नैने पोयो एक कोट गया था उठेगा क्लांग में निकूवा किया ला नेता ने क्या दिव्य दिक्कत करने क्यों किया ला माँगो एक अनुसूच में कथा करने हाँ पत्नी नहीं में करने सेल्ला मार्ग द नेता ने किसी रे अत्तर माध्यम करने वाली किये ने कपिटे अत्तर में देना गाने पुलवांगे ने कुसुम के इतराई
ඒත් ඉතින් කුසුම් එහෙම දෙයක් වෙනවා නම් ඒක මිලහකටත් නතර කරලා එහෙම නතර කරන්න බැරි වුණොත් අඩුම ගානේ කිත්සීට ඇත්ත හරි කියනවා අපි ඔය ගැන ඉස්කෝලේ පටන් ගත්තම කතා කරමු බා එදා කුසුම් නිමල්ලා ගැන කිව්වට පස්සේ මම අලුතෙන් හිතන්න පටන් ගත්තා ගුණපාල මේ අවුරුදු තුන අපිට ආයේ කවදාවත් ඉන්නේ නැහැ ජීවිතේ එකපාරක් ලැබෙන මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ ජයසේකර උඹට පුළුවන් ද මට පොඩි උදව්වක් කරන්න මේ මොකද ගුණපාල මේ පාර වාර විභාගෙදි උඹට පුළුවන් ද මගේ ළඟින් වාඩි වෙන්න හයි උඹමනේ කිව්වේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක් නෙමෙයි කියලා ඉතින් උඹට මොකටද අනුන්ගේ උත්තර හරි හරි බං විශ්වවිද්‍යාලයන්ට නෙමෙයි මට ඕනේ පන්ති අන්තිමේ ආයෙ නැතු වෙන්න ආ උඹට බැරි නම් කියපන් මං කුසුම්ගෙන් අහගන්න ආ හරි එහෙනම් ඒක කරලා වෙන්නපන් මේ කොණ්ඩකට කොහේ අතුරු දහන් වෙනවද මන්දා ඔයාගේ කොණ්ඩේකට මම ගත්තේ නෑ නංගි ඔයාව කොයි හරි දාපු තැනක ඇති සෝමි ඔයා මේ කොහේ යන්නද හදන්නේ මම මේ අත්‍යවශ්‍ය ගමනක් යන්න හදන්නේ මොන ගමන අත්‍යවශ්‍ය ගමන මගේ අනාගතය ගැන තීරණය වෙන ගමන ඒත් නංගි අම්මටත් කියලා අම්මවත් එක්කන් ගියා නම් නේද හොඳ ඔන්න ඔනේ ති ඔයා නිකන් නැතිලට දාන්න නැතුව පැත්තකට වෙලා ඉන්නවද මම මේව කල් තියාම අම්මට කියලා තියෙනවා. අනික අම්මට පුළුවන්ද හැමතිස්සෙම මගේ පස්සෙන් දුව දුව ඇවිදින්න? ඔයාට එහෙම කරන්න පුළුවන් වුණාට මට නම් බෑ අම්මට කරදර කරන්න. ඒත් මම මේ හිතාගෙන හිටියේ තාත්තරයි පොඩිටයි ඔයාට මොන හරි හදන්න කියන්න. එතකොට ඔයා මොකද කරන්නේ? මම මේ කමලාවතින් ඇඳලා ගෙදර යන්න කියලා. අනේ අක්කේ. මම මෙහෙම කිව්වට තරහ වෙන්න නම් එපා. ඇත්තටම ඔයාට ලැජ්ජ නැද්ද ඒ ගෙදර ගිහලා මේ මිනිස්සුන්ගේ දඟුඩ කන්න? මොනවාද සෝමි ඔයා මේ කියන්නේ? මං කියන්නේ ඇත්ත. ඔයා එහෙ ගිහින් ඒ ඇයට බත් අම්බලා ඉතුරුනොත් ඔයත් කනවා. හැබැයි කන්නේ මුට්ටිය හූරගෙන අනේ අක්කේ තරහ වෙන්න නම් එපා අද නම් මට මේ ගමන යන්නම් වෙනවා ඔයා ඉතින් හැමදාම ගෙදර ඉන්න එකක් නෑනේ ඒක නිසා අද වත්වා ගෙදර වැඩ ටිකක් කරන් ලොක්කයි අපි ගෙදර යමුද? ඒ කුසුම අකමැතිද මාත් ටික ටික නිදහසේ කතා කරන්න? අකමැත්තක් නෙමේ ලොක්කයි. ඒත් මට බයයි. කවුරු හරි අපි දකී කියලා. ඉතින් දැනටමත් මේ හැමෝම අපි දැක්කනේ.
කවුද? මේ ගහකොළ. ගහකොළ වලට ඉතින් කතා කරන්න බෑනේ. ඇයි බෑනේ? ගහකොළ වලට කතා කරන්න පුළුවන්. ගහකොළ වලට ඇහෙනවා. පේනවා. දැනෙනවා. ඉතින් එහෙනම් ඒ දේවල් වලටත් බය වෙන්න එපා. මං ඉන්නේ හැමදේම ගැන බයෙන් ලොක්කයි. වැඩිපුරම නැන්දගෙන බයයි. අද නැත්තම් හෙට නැන්ද මේ සම්බන්ධය ගැන දැනගනී කියලා මං බයෙන් ඉන්නේ. ඒ වගේම තව දේවල් ගැන මට බයක් හිතෙනවා. ඒ මොනවා ගැන? සෝමි ගැන. ඒ සෝමි ගැන දැනගන්න. සෝමිගේ කතාව නම් ඉතින් කොහොමත් අමුතුයිනේ. ඒත් මට බය සෝමි කරන කියන දේවල් ගැන. හැම කෙනාටම කුසුම වගේ වෙන්න බෑනේ. කුසුම ළඟ තියෙන තැපත්කම හැම කෙනාටම ඇති කරගන්න බෑ. ඒක එහෙම වෙන්න ඕන කියලා නියමකුත් නැහැ. ලොක්කයි මාව දකින්නේ කොහොමද? දැන් මං කිව්වේ ඔයා දකින්න විදිය. තවදුරටත් කියනවා නම් යසෝදරා වගේ. යසෝදරා වගේ වෙන්න පුළුවන් කුසුම් වගේ කෙනෙකුට විතරයි. ඒ කියන්නේ ඒ වගේ තව අය ඉන්නවා. ඔව්. සමහරක් විට කීප දෙනෙක්. ඉතින් ලොක්කයට පුළුවන් නේ ඒ වගේ වෙන කෙනෙක් හොයාගන්න. ඔව්. ඒ දැන් ඉතින් පරක්කු වෙඩිනේ. ඒ මොකද? මට කුසුම් හම්බුණානේ. ලොක්කය තාමත් පරක්කු නැහැ. සම්බන්ධකම් ඇති කරගන්න ඕනේ බෙදින් හිතාගෙන නෙමෙයි කුසුම්. ඒව රැක ගන්නයි උත්සාහ කරන්න ඕනේ. ලොක්කයගේ හිතර තුනද? ටික. අනේ මට සමා වෙන්න ලොක්කයි. లోకపోతే లోకపోతే ට ගිහිල්ලද මං මේ දොරවල් ජනෙල් ඇරලා දාලා මහා ඇතක යන්නේ නෑ නේ හාමිනි? මම වත්තපල්ලේට ගිහින් බලලෙන්නේ. නෑ නෑ ඕනේ. මේ වාත අමාරුර දැන්න වේදනාව. මැසියෝ ඔබට පුළුවන් නම් මට පොඩි උදව්වක් කරහා. මොකද්ද හාමිනි? ඔබ යමින් ගමන් ජේන් ඕන්ලෑගේ දෙට්ට ගිහිල්ලා අර කෙල්ලට ටිකකට මෙහෙට එන්න කියාපා. මේ සෝමෙට නෙවෙයිනේ. නෑ බං කුසුම කෙල්ලට. මොකද මෙහෙම හැවේ? අනේ මන් දන්නේ හාමිනේ.
මංගිතින් ඔය අනුන්ගේ දේවල් හොයන කෙනෙක් නෙවෙයිනේ. ඇහුණත් නැහුණාය වගේ ඉන්නවා මිසක්ක. ඒත් ඉතින් මගේ ඇස් කම්පේ නැහෙන එක මගේ වරදක් නෙවෙයිනේ. මොනවද බංගු බැහුවේ දැක්කේ? ඔය සූමි කෙල්ලගේ කල්කිරියාව මෝරලා කියලා හැමෝම කතා වෙනවා. පේන්නත ඔළුව හොල්ලලා ඇස් කරකෝල ගස්සලා පද්දලා යන හැටි විතර මටත් ඔය වගේ කතා කඩේ ගාව කතා වෙනවා ඇහුණා බං. ඒකනේ හාමිනේ මං කියන්නේ. මං ඔය නිකන් ආවට ගියාට වචන පාවිච්චි කරන්න කෙනෙක් නෙවෙයිනේ. හරි හරි. ඔබ දැන් ගිහින් කුස්මගෙල්ලට එන්න කියහන්කෝ. මැසියෝ කුසුමේ හිටියොත් ඒ කිටම කියාපන්. නැත්තම් ඔය ගෙදර කාට හරි කියපන්. කුසුමේ ඉතින් ගෙදර නොඉඳ වෙන කොහේ යන්නද? රත් ඉතින් මම මේ ගමේ නොදන්න තැනක් තියෙනවා හාමිනේ. මතන් මට නිදා ගන්නවා තියා ඇස් වහ ගන්නවත් බෑ මතන්. දවල්ටත් තීන පේන. මටත් එහෙමයි බං. දකින දකින හැමතැනම පේන්නේ එකම රූපය. ඇහෙන ඇහෙන එකම හඬ. එයාගේ හඬ පියසේනේ අයියා කියන හඬ. අනේ නිකන් පලයන් බයි යන්න. උඹට අඩුම තරමේ ඇහෙන්නේ නැද්ද දවසකට දහදුළුස් පාරක්වත් එළු එළු කියන. උන්නේකට මට දවසකට 25ක් විතර කිබුම් යනවා. මොකද යමාව මතක් කරමින්ද? අරයා මෙයා ඉතින් කවුරු වෙන්න බැරිද? උඹව මතක් කන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයිනේ. ඇයි? උඹට දපණ වැටිච්ච මීවැස්සියෙකුත් ඉන්නේ. බලපන් මතක්. එදා කරුමෙට ඒ කුඩින් පැන්නේ මීවැස්සියා. කෙල්ල නූල උඩින් පැන්නානා. මෙලහට කසාදත් බැඳලා දෙන්න එකම වහලක් යටට වෙලා. එහෙම වුණා නම් ඉතින් මේ වගේ කල්පනා කර කර දුක් විඳින්නේ නෑනේ. අපි අහිංසක වැඩි බං. ඒකයි අපිට මෙහෙම දුක් විඳින්න වෙන්නේ. මොකද්ද කිව්වේ? අහිංසකයි. අහිංසකයි. මට හිතෙනවා මතං අපිට මේ තේරම උනේ අපේ මේ අහිංසකකම හින්දා කියලා. දැන් බලපන් උඹේ මූණ නාකි එළුවෙක් වගේ. ඒත් මොලේ කිරි බොන බැටළුවෙක් වගේ. මටත් එහෙම තමයි. මත උඹට හිතෙන්නේ නැද්ද මම අහිංසක සමනලෙක් වගේ කියලා? අහිංසක අහිංසකයි. දැන් මොකද්ද උඹ කියන්න හදන්නේ? මේ හැබැයි මතක තියාගනින්, ඔය අහිංසකකම තමයි පස්සේ දවසක ආලවක වෙන්නේ. ආලවකය නෙමෙයි බං, නාලාගිරි ඇතා. මිනිහෙක් කොහමද බං ඇතෙක් වෙන්නේ? ඔබටත් වැරදුනානේ. හරි පොඩ්ඩක් හිතපංකෝ. හරි අඟුලිමාල. අහිංසකත් අඟුලිමාල වගේ දරුණු කෙනෙක් වුණා නම් ඇයි බං අපි මේ අහිංසක විදියට ඉන්නේ? හා ඊට පස්සේ අපි දරුණු වෙමු. තායකත් ඊට පස්සේ තදින් ඉමු. අනේ බං අපි ඔදා කිදි මිනිස්සු බය වෙයිද? ඇරත් බය වෙන්න හරි මූණ දිහා බලන්න එපැයි. ඔන්න මගේ දිහා බලලා හරි අහක බලා ගන්නවා. ඒ තුඹ එහෙමද? උඹේ ඉව දැනෙනකොට නිකම්ම අහක බලා ගන්නවා. මේ විකාර කතා කරන්නතු හිටහම් බං. මම මේ මහන්සියල හොයාගත්ත දේ ගැන කල්පනා කරපන්. ඊට පස්සේ අපේ සමනල් ජීවිතේ ඉවරයි. දැන් අපි දිව්‍යෝ
ව්‍යාග්‍ර වගේ. ඊට පස්සේ අපි ගොදුර හොයාගෙන හැමීට ගොදුර ළඟට කෙට්ටියලා. ඊට පස්සේ ගොරවල කරලා වටේටම අපි ආව බව ආරංචිය දෙනවා. ඊට පස්සේ ගොදුරත් අරගෙන හැමීට හැමීට ගමට එනවා. එතනින් සෙල්ලම් ඉවරයි. මතක් කන්න වෙයිද? කන්න? කන්න වෙන්නේ දෙන්නටමනේ. සම සමව කමු. බෑ බෑ බෑ. මගේ කෙල්ල මම අරන් එන්න. උඹේ කෙල්ල උඹ අරන් වරේ. හරි. එහෙමනම් අපි දැම්ම වැඩේට බහිමු. පළවෙනිම දේ තමයි අපි අපේ හිනාව අමතක කරන්න ඕනේ. उगर कट वेल हिटी वतर उगर अब कोई वेला हिटी बोन दुन टोनिक बोतल दुना नंबी हुए का बोना तेक पार विश्वास बैने ओह मुदरी पत्न वना लंका लसन के निली एक ने वैसे हमें दंगियाल मोना दिखिया ने फोटो वगैरह कुछ करता तब देबस वगैरह कुछ किया नहीं हुआ पास से दानवले वाला क्यों हुआ एक ने मैं वो आम उगते कर रही थी मोना कराने देती टाऊ में टेबला खाट्टे आरे के ने बाला गन ही थी ඇත්තද කාටට මැස්සෙම ගියේ නැද්ද මේක සෙල්ලමක් නෙවෙයි සෝමේ අපි මේ යන ගමන් ගැන ගෙවල් වලින් එහෙම දැනගත්ත දාට මටත් නරක නාමේ ඔයා ගැන බය වෙන්න එපා ජාන්ති අපි කරන්නේ වැරද්දක් නෙමෙයිනේ මම මේ කරන්නේ मगे अनागते हदागन ए दवसट मंग ओयाट में नुसलका आरिन नहें एक नवेसो में को कुसमे अक्का को है दीती उदे पांदर में अन्ने ती राजकारी इष्ट करा एक हुए अरे इलांदारिंगे बाड़वाल पुरवान लोकाये देंदे नेंदे नी दागते अने उदुए कूदन डिपा बटो ये मुनोहर किया अंडे आती है ना वो उन्हें बिलाव किया गंडे बेरी अने नए नेंदे माटे हिम किया ने विशेष दे अपने बतारा वें डिपा दुए में हिम की उगड़ मट उब मगेम दारू एक
පුතාලා තුඹට සලකන්නේ සහෝදරියෙකුට වගේ. ඒ වුණාට ඔය සෝම වැඩිපුර මෙහාට ගෙන්න ගන්නවට නම් මගේ ඒ හැටි මනාපයක් නැහැ. ඇරත් කොල්ලෝ ඉන්න තැනකට ගෑන් ළමේ ගෙන්න ගන්න නම් හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. මට සෝම ගැන එහෙම විශ්වාසයක් නැහැ බං. ඒක ගැන ඔය කියන කතාත් ඒ හැටි හොඳ ඒවා නෙමේ. ඕන් දැන් ඒකි ටවුමි ත්‍රස්තියක් ගහන්න පටන් ගන්නු නේද? අනේ මන්නම් ඌව දන්නේ නැ බං. ඔය කඩේ ගාවට එන කොල්ල තමයි ඌව කියන්නේ. මන් දන්නව නෙන්දේ. ඒ නංගිට මේ දේවල් තේරුම් කළ දෙන්න ටිකක් අමාරුයි. මං අම්මට තේරුම් කරන්න බලන්න. මට ජේන් නෝනගේ මූණට මේ දේවල් කියා ගන්න බැරුවයි ඉන්නේ. මේ දේවල් කතා කරන්න ගියාම මමයි නෙන්දේ නරක ගෑණි වෙන්නේ. ඒක ඇත්ත. බොන්දින් හිට පන්දුවේ උඹට නරකක් වෙන්නේ. සෝමෙට හැදෙනවා නම් උඹේ හෙවන හොඳටම ඇති ආදර්ශයට ගන්න. ඔය ඇති බං. මේ දවස් ටිකේ ටිකක් දුව පැන ඇවිත් යන්නේ වැඩිපුර ඒකයි. දැන් අම්මා තේනවා ඇති නේද? මම මගට ගිහින් එන්නද? කමක් නෑ දුවේ. ඔබ ගිහිල්ලා එනං හෙට උදේටත් ඇවිත් යන්න වරෙන්කෝ. අම්මට කියලා තිබුණාද ඔහොම ගමනක් යනවා කියලා? ඒකේ කොයිතරම් නම් දේවල් කියනවද බං. මං ඕවගේ තියාගන්නේ. සෝම ඔය විදිහට හැසිරෙන්නේ අම්මගේ තරදී. ඇයි? තාත්තා වැරදි නැද්ද? මං දන්නවා පුතේ මං වැරදි කියලා. ඒත් මං කියලා මොනව කරන්නද? උඹ මට කියන්නේ 33 පැයේ මේක ගැන සෙවිල්ලෙන් ඉන්න කියලාද? ඒකි කරන කියන දේවල් ගැන හාර අවසල ඒකිට හොඳ නරක තෝරලා දෙන්න කියලාද? මං ගෙදර ඉන්නකන් දකින්නේ සෝමේකු සිනමා පත්‍රයක් බලනවා. එහෙම නැත්නම් පෑණි මිත්‍රයන්ට ලියුම් ලියනවා. හැබැයි ඉතින් ඉස්කෝලේ ගණන් පොතේ ගාණක් හදාගන්න බෑ. වාක්‍ය රචනාවක් ලියාගන්න බෑ. පුතේ උඹ ඕව කරන්න ඉගෙන ගත්තේ අපෙන් අහලාද? උඹට ගණන් හදන්න කියලා දුන්නේ මමද? උඹ වාක්‍ය රචනා ලියන්න ඉගෙන ගත්තේ තාත්තගෙන්ද? සෝමි මං වගේ නෙමෙයිනේ අම්මේ. එයා වෙනස්. අන්න ඒක තමයි පුතේ ඒකිට කියන්නේ. ඒකිට උඹ වගේ වෙන්න බැරිලු. දවසක් දායකී මට කියනවා උඹට කියන්නලු පුළුවන් නම් එක දවසකට හරි ඒකි වගේ වෙන්න කියලා. අනේ මම මේ ඉන්න විදිය හොඳටම හොඳයි. ඒක තමයි බං. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. නංගි කවදාවත් වරදක් කරගන්නේ නැහැ. සෝමි ගැන කතා කරන්න ගිය හැම වෙලෙම නරක් උනේ මම. දැන් නම්
දුවේ ගම්ම බිමන් ටිකක් අඩු කරගනි. උඹේ ඔය ලියුම් ලිවිල්ලත් දැන් ප්‍රමාණයට වැඩි. අක්කා හිතන්නේ මම මිනිස්සු හම්බෙන්න යනවා කියලානේ. මම මොකුත් කිව්වේ නෑනේ. මන් දන්නවා අම්මට කේලම් කියන්නේ කවුද කියලා. ඔන්න ඔන්න ඉතින් උඹලා දෙන්න පටන් ගත්තා. හැදෙන දරුවෝ කොහමද? මම ඊට පස්සේ කිසිම දෙයක් කියන්නේ නෑ. ඉවරයිනේ. සෝමි අක්කත් එක්ක මේ ලොල් ටික අස්පස් කරපන්. मंगवाड़ तरह मेने नंगिकिया मंगवाड़ इरीसियां करना ओया टीका खीतल बलाने सोमे ओया दें पोड़ीला मेद अंडाने पास हो में मंकी हुए ओटिका कल्पना कल बलान अम्मा भी हदन कोई तरह ना महान से ना दे एक ने आपकी मामी इग्गन गाने इग्गन गाने वाले केला स्कूल वितरा गिहिं मादी सो में एक डे महान से बैन नोने अनेक ओया निरपराधी वेदांग करना अम्मल ने तो वेने कहूँ दाख क्या पर वेदांग कराने ओह मैं कता कराने पास हो मैं अम्मा है मस्त एक महम कराने कोचरा मार बैंडे अम्मा ही ताता है आप वेनों कोई तरह ना महान से वेनों आदे ओया ओह मैं कता कराने पा අනික අපිට කියලා වතු පිටි වලින් සල්ලි හම්බ වෙනවද කොහොම හරි කරලා ගෙයක් හදා ගන්න ඕනේ අපිට පුළුවන් නෑ ගෙවල් හදන්න අපිට ගෙවල් හදන්න බෑ තමයි ඒකට බාස්ලා ඉන්නවා අපිට තියෙන්නේ අර පිරිමැස්මෙන් වියදම් කරලා කීයක් හරි අම්මලා තාත්තලාට ඉතුරු කරලා දෙන්න अविश्वासाटी කියනවා බලන්න ඇයි නැගිටිමට ගහන්නද ඇයි ගහන්න බැරිද අම්මා අනේ මම ගහනවා අම්මා දෙයි හාමුදුරනේ කොහොමද දෙයියන්ගේ හාල් කැපුවද යසයි මේ කොහොමද මරා ගන්නද ඒ ටික තමයි දැන් මෙහාට අඩුවෙලා තිබුණේ සෝමි පලයන් ගැට Mm-hmm.
මොකද බලන්නේ අයියට මොකද වෙන්න ඕනේ හ්ම් මොකද වෙන්න ඕනේ කිය කියා එහෙම ඉන්නේ නෑනේ ආ වෙන්න ඕනද වෙන්න ඕනෙලාට වෙයි अवसान बताट अंडेवाणी එහෙම අවසාන කතාවක් දාන්නේ කිලි මාන ඒ කෙල්ලේ මාත් එක්ක එනවද නැද්ද යන්නේ ඈ හා බෑ කිව්වොත් උන්සලා ගන්නවා කරට තියාගෙන අඩියට දෙකට ගමට ඉන්නේ पीएसए माट दिखा क्वाची माता अभी हम कथा कर कामक नैद माता एक तमाय मचा मगे ही तर बावन नितने ये तीन अभी मनोहर केला करान न द अभी कोचर वात हितला 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 अंतिम अरे बेरी मतलब गत्ते तीर ने एक ने मेक හරි අපි මෙහෙම හිතමු කෙල්ලෝ බලෙන් අරගෙන එනවා ඊට පස්සේ අපිත් එක සතුටින් ඉඳීද නෑ මචං ඔය බයිස්කෝප් වල කොල්ලා මුලින්ම කෙල්ලට ආදරය ප්‍රකාශ කළාම කෙල්ල පිළිගන්නේ නෑ කොල්ලා අන්තිමට කරන්නේ මොකද්ද දන්නවද කෙල්ලෝ පන්නගෙන එන එක නෑ නෑ නෙමේ මචං ඔව් මේ ගමනේදී මුලින්ම දෙන්නත් එක්ක රණ්ඩු කරනවා ඒත් ඒ දුර ගමනේදී දුෂ්කර මාර්ගයෙන් කැලෑ පීරගෙන ගංගාවල් වලින් එගොඩ වෙලා කඳු උඩ නැගලා තමයි ඔය කෙල්ලේ ගෙදර ඉන්නේ මචන් දවස් දෙක තුනක් ගියාට පස්සේ දෙන්නට දෙන්න පනට පණ වගේ ආදරය කරනවා මත මම මේ උඹට නොකිය බැරිකමට කියන්නේ මගේ කෙල්ල ගෙදරට ගේන්න පෑක්වත් යන්නේ නෑනි මතං මටත් එහෙමයි බං මගේ කෙල්ල ඉන්නේ ඒ තරම් දුර නෙමේ ওই චිත්‍රපටි වල දෙන්න ආපු ගමන් යාළු වෙනවනේ මගේ යටි හිතත් කියනවා අපේ කතාවත් මේ වගේ නිමා වෙනවා නම් කොච්චර හොඳයිද කියලා जीवित बरपतला हरहटी करण कारण तेरू कर सोमेवना तेरू कटने तब कोई तरह निवसन लोकाई अनेक एक सोमे पुड़ीला में एक निमी ने मट वागे में राटे लोग के वेने देवाल गेने देनी मक ऐ आटकती है ना अनेक के यानो दाने देवाल अनंत वात मांगे यार तेरुं कल दी रहती है ना एक समारे लाल लड़ मांगहरी टासरने में नालों का ये
සෝමී මමයි අතරදී අම්මගේ නිහඬ වීම මට හරිම ප්‍රශ්නයක්. අම්මා ඊට වඩා සැරෙන් ඉන්නවා නම් සෝමීව කරන කියන දේවල් නවත්තන්න තිබුණා. සෝමී ගෙදරටම ගිහලා හිර කරලා තිබ්බාම ඔය හැමදේම හරියයි කියලා කුසුම් හිතනවා. ජීවිතේ යම් අරමුණක් බලාපොරොත්තුවක් හිතට ආවම ඒක සඵල කරගන්න අපි හැමෝම කටයුතු කරනවා. ඒ වෙලාවට අපිට බැඳෙන සීමා මායිම් අපිට පේන්නේ අභියෝග වගේ. ඒ අභියෝග ජයගත්තාම තමයි අපි අරමුණට යන්න පුළුවන් කියලා අපි කවුරුත් හිතනවා. සෝමිත් එහෙමයි. අපි සෝමිව හිර කරොත් සෝමි අපි ඔක්කොටම වඩා ඉක්මන් වෙයි. ඒත් අපි යට නරකක් කරන්න හදනව නෙවෙයිනි ලොක්කයි. ඒක දන්නේ අපිනේ කුසුම්. සෝමේ හිතන්නේ වෙනත් විදියකට. එයා හිතන්නේ එයා හරි කියලා. එතකොට අපි නිකම්ම වැරදිකාරයෝ. දවසක රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි දෙයක් කරයි කියලායි මට බය තියෙන්නේ. ඇයි කුසුම් හිතේ බයෙන් ජීවත් වෙන්නේ? සෝමිත් මට ඔය දේම කියනවා. හිතේ බයෙන් ජීවත් වෙන්න එපා කුසුම්. එහෙම වුණොත් අපි හැමදේ දිහාම සැකෙන් බලන්න පුරුදු වෙනවා. ඒකෙන් වැඩිපුරම පාඩුව සිද්ධ වෙන්නේ අපිට. විශේෂයෙන් තමන්ට. මටත් බයයි සෝමි. ඔයා මොකටද බය වෙන්නේ? මේ වෙන දේවල් වල කොනකින් හරි මාත් ඉන්නවනේ. ඒකයි. තීරණයක් ගත්ත ජයන්ති. තීරණයක්? මොකද සෝමේ? මට තවදුරටත් මේ ගෙදර ඉන්න බෑ ජයන්ති. මම මේ ගෙදර ඉන්නවා නම් මට ජීවත් වෙන්න වෙන්නේ මගේ සේරම බලාපොරොත්තු බිඳවට්ටගෙන. ඉතින් සෝමේ දැන් ඔයා මොනවද කරන්න හදන්නේ? මම යනවා. යනවා? කොහෙටද? තාම ඒ ගැන නම් හරි තීරණයක් නැහැ. ඒත් මට හරි අරමුණක් තියෙනවා. මම ඒ අරමුණ ඔස්සේ යනවා. ජයන්ති, ඔයා මට පොරොන්දු වෙන්න ඔයා මට උදව් කරනවා කියලා. අනේ සෝමේ, ඒ තරම් මහ දෙයක් කරන්න නම් මට බයත් හිතෙනවා.
බය වෙන්න අපි පොඩි ළමයි නෙමේ ජයන්ති. ඊටත් වඩා මං අද හෙටම යන්නේ. මම මෙහෙන් යන්නේ මේ හැම දෙයක්ම එකලාසයක් කරගත්තට පස්සේ. අනේ දාට තමයි මට කරපු දේවල් වලට අපේ අක්කට දුක් වෙන්න වෙන්නේ.